निश्चित एकाकार वृत्ताकार कक्षा कोसे इस चंद्रिका वा पोलोट सापेक्ष नियत वीर प्रयोग की गमन कराई चंद्रिका व संख्यात एफ नोटन रेडियो संज्ञा निकुत कराई पोलोव मत पी ही पीटा ती मध्यस्थान एक मगिन मेम रेडियो संज्ञा अनावरण कर गम लगे चंद्रिका वेसिट विदक पा गमन करने बीते अनावरण कर लबन संख्यात संज्ञा वल संख्यात अंगे विचरण වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ මොන ප්‍රස්තාරයෙන්ද කියලා අහනවා. දැන් එතකොට අපිට පෘථුවිය මත තියෙන P ලක්ෂයේ තමයි අනාවර්තය කියලා තියෙන්නේ. එතකොට චන්ද්‍රිකාව ගමන් කරන්නේ මේ වගේ මාර්ගයක. වෘත්තාකාර කක්ෂයක. එතකොට චන්ද්‍රිකාව A පිහිටුමේ ඉඳලා B පිහිටුම දක්වා යනවා කියලා කියන්නේ. මෙතන ඉඳලා මෙතන දෙනකොට. යාගේ චන්ද්‍රිකාව සහ P කියන ලක්ෂ්‍ය අතර තියෙන දුර ක්‍රමයෙන් අඩු වෙනවා කියලා කියන්නේ දුර අඩු වෙන විදිහේ චලිතයක් කියන්නේ සංඛ්‍යාතයේ ක්‍රමයෙන් වැඩි වෙනවා ඊට පස්සේ මෙතනින් එහාට යනකොට දුර ක්‍රමයෙන් වැඩි වෙනවා දුර වැඩි වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාතයේ අඩු වෙනවා ඒ කියන්නේ මේ වෙලාවේදී වැඩි සංඛ්‍යාතයේ ඉඳලා අඩු සංඛ්‍යාතයක් දක්වා යන්න ඕන ඒ කියන්නේ හතරවෙනි ප්‍රස්තාරයේ නිවැරදි ප්‍රස්තාරයේ වැඩි සංඛ්‍යාතයේ ඉඳලා සත්‍ය සංඛ්‍යාතයේ මෙතනදී හරියටම හම්බ වෙනවා සත්‍ය සංඛ්‍යාතයේ කියන අගය පහු කරමින් අඩු සංඛ්‍යාතයක් දක්වා විචරණය වෙනවා හරි දොස්සෙන් ගැටලුව රූපේ පෙන්වා ඇති පරිදි මෝටර රථ දෙකක් A හා B නියත වේග වලින් මාර්ග වල ගමන් කරයි ඒ රථයේ රියදුරා සංඛ්‍යාතයේ F02 ඔහුගේ නලේ ඔහුගේ රථයේ නලාව නොකඩවා නාද කරයි ආරම්භයේදී B A ට වඩා වැඩි වේගයකින් ගමන් කරයි. B තමයි වැඩි වේගයකින් ගමන් කරන්නේ B තමයි ඉස්සරහින් යන රටේ. ඒ කියන්නේ ආරම්භයේදී දෙන්න අතර දුර වැඩි වෙන චලිතයක් තියෙනවා. හදිසියෙම B රටේ වේගය අඩු කරන නවත්වයි. A වේගයෙන්ම දිගටම ගමන් කර නවත්වා ඇති B පසු කර යයි. කාලය සමග B රටේ නියුරාට ඇසුණු නලා සංඛ්‍යාතය විචලනය අපෙන් අහනවා. ආරම්භයේදී A රටේ මෙවා දෙනකොට බීරතේ ඊට වඩා වැඩි වේගයකින් යනවා. මෙයාගේ වේගය වැඩි නිසා බීරතේ වේගය වැඩි නිසා රතු දෙක අතර දුර වැඩි වෙනවා. දුර වැඩි වෙන ආකාරයේ චලිතයක් සිදු වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩු සංඛ්‍යාතයක් තමයි ඇහෙන්නේ. අඩු සංඛ්‍යාතයක් ඇහෙනවා. අඩු නියත සංඛ්‍යාතයක් මොකද සාපේක්ෂ ප්‍රවේගය නේදයි. ඊට පස්සේ මේ බීරතේ වේගය අඩු කරනවා. බීරතේ වේගය අඩු කරනකොට මේ දෙන්නගේ චලිතය මෙයා වැඩි ප්‍රවේගයක් තිබ්බ වස්තුවක් එතකොට මෙයාගේ ප්‍රවේගය අඩු වෙලා එක්තරා මොහොතක මෙයාගේ ප්‍රවේගයට සමාන වෙනවා ප්‍රවේගය අඩු වෙනකොට සංඛ්‍යාතය මේ දෙන්නා ළඟ වෙන නිසා සංඛ්‍යාතයේ ක්‍රමයෙන් වැඩි වෙනවා ඔය අතරතුර සත්‍ය සංඛ්‍යාතය කියන අගයට සමාන වෙනවා B ගේ ප්‍රවේගය සහ A ගේ ප්‍රවේගය සමාන වුනහම සාපේක්ෂ ප්‍රවේගයේ බිඳුවක් වෙන නිසා ඊට පස්සේ B නවත්තනවා B නවත්ත කොහාම A මෙයා ගාවට එනකන් වැඩි සංඛ්‍යාතයක් ඇහෙනවා. පහු කරලා ගියපු ගමන් මෙයා දෙන්න අතර දුර වැඩි වෙන චලිතයක් වෙන නිසා ආරම්භයේදී තිබ්බ අගයටත් වඩා අඩු සංඛ්‍යාතයකට යනවා. ඒ නිසා පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 12 වෙනිකට. 13 වෙනි ගැටලුව. ශබ්ද ප්‍රභවයක් වාතයේ ධ්වනි වේගයට වඩා අඩු වේගයකින් නිශ්චලතාවයේ සිටින නිරීක්ෂකයෙකු දෙසට ගමන් කරයි. නිරීක්ෂකයා මගින් මනින ලබන්නේ. ආ නිරීක්ෂකයා දෙසට ධ්වනි ප්‍රභවයක් යනවා කියලා කියන්නේ දෙන්න ලං වෙන චලිතයක්. ලං වෙන චලිතයක් නම් ප්‍රවේගය ලං වෙන විදිහට කියනවා නම් සංඛ්‍යාතය වැඩි වෙලා ඇහෙන්නේ. සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ තරංගායාමයේ අඩු තරංගායාමයක් තමයි ඇහෙන්නේ. එතකොට තම සංඛ්‍යාතය වැඩි කියන පිළිතුරක් නැහැ. තරංගායාමයේ අඩු කියන පිළිතුර පස්සේනි පිළිතුර ගන්න පුළුවන් 13 වෙනි ප්‍රශ්නෙට. 14 වෙනි ප්‍රශ්නය. ශබ්ද ප්‍රභවයක් ශබ්දේ ප්‍රවේගයට වඩා වැඩි වේගයෙන් දකුණු දෙසට ගමන් කරයි නම්
පාසලන් කුමන රූපයෙන් තරංග පෙරමුණු ප්‍රචාරණය නිවැරදිව පෙන්වුම් කරයිද කියලා අහනවා. ශක්තිය වේගයට වඩා වැඩි වේගයකින් යනවා නම් තරංග පෙරමුණු ඕම ආකාරයට හේතුවක් ආකාරයට දෙන්න ඕන. පිළිතුරු අංක 1 නිවැරදි. දෙවනි පිළිතුර බලන්න. දෙවනි පිළිතුරේ තියෙන ශබ්දයේ වේගයට සමාන ප්‍රවේගයකින් යනවා නම් තමයි දෙවනි එකේ වගේ ඕම ආකාරය. එතනකදී හම්බෙන තරංග පෙරමුණු අපිට දකින්න හම්බෙන. 15 වෙනි ගැටලුව. තොර පිළිතුරු අංක 14 නිවැරදි. 15 වෙනි ගැටලුව. සංඛ්‍යාත F02 නලාව දිගටම නාද කරමින් නියත ප්‍රවේගයෙන් ගමන් කරන දුම්රිය දුම්රියක් වේදිකාව මත සිටගෙන සිටින නිරීක්ෂකයෙකු දෙසට ගමන් කොට පසු ඔහුගේ ඉවතට ගමන් කරයි. කාලයේ සිටි සමග නිරීක්ෂකයාට හැමින නලාවේ සංඛ්‍යාතය ආරම්භයේදී දුම්රියාගේ ළඟට එන්නේ. ඒ කියන්නේ නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර ළංවෙන චරිතයක් තියෙනවා. ළංවෙන චරිතයක් තියෙනවා කියලා කියන්නේ සංඛ්‍යාතයේ වැඩි සංඛ්‍යාතයක් තියෙන්නේ. ආරම්භයේදී වැඩි සංඛ්‍යාතයක් තිබුණාට ඊට පස්සේ පසු කරලා ගියපු ගමන්ම සංඛ්‍යාතය අඩු වෙනවා. ඔය දෙක සත්‍ය සංඛ්‍යාතය කියන අගයට වඩා වැඩි සහ අඩු සංඛ්‍යාත දෙකක් වෙන්න ඕන. ඒ නිසා 15 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට 16 වෙනි ප්‍රශ්නය. දැක්ක ගමන් දුප්‍රාචරණයට සමීකරණය දැම්මොත් ධාන වර්ධිනවා. ඔතන දුප්‍රාචරණය සමීකරණය දාලා ගන්න හදන්න බෑ. කියන්නේ රූපය දැක්වෙන පරිදි උන්චිල්ලාවක් සිටින උන්චිල්ලාවක් පදින ළමයෙකු ඔහු මුහුණලා සිටින දිශාවේ ඇති ස්ථාවර නලාවක් නිකුත් කරන ශබ්දයක් ඇසේ. ඔහුට ඇසෙන ශබ්දයේ අවම සහ උපරිම සංඛ්‍යාත පිළිවෙලින් 1314 හර්ට්ස් සහ 1326 හර්ට්ස් වේ. වාතයේ ධ්වනි වේගය 330ක් නම් වාතයේ නිශ්චලව පවතී නම් නලාව නිකුත් කරන ශබ්දයේ තරංගායාමය පෙන්වනවා. එතකොට උන්චිල්ලාව පදින ළමයාට උපරිම සංඛ්‍යාතයක් ඇහෙන්නේ යා නලාව දෙසට උපරිම ප්‍රවේගයෙන් යන මෙයින් මේ වෙලාව. අවම සංඛ්‍යාතයක් දැනෙන්නේ මෙරක්ෂේදී අනිත් පැත්තට යනකොට උපරිම ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට යනකොට. එතකොට මේ ප්‍රවේග දෙක එකිනෙකට සමානයි. නලාව කොහොමත් නිශ්චලයි. ඒ නිසා සාපේක්ෂ ප්‍රවේග උපරිම සහ අවම සංඛ්‍යාත වලට අදාළ සාපේක්ෂ ප්‍රවේග නියතයන්. ඒ නිසා එයාට මේ පැත්තට යනකොට ඇහෙන සංඛ්‍යාත වෙනස එයාට වැඩි සංඛ්‍යාතයක් ඇහෙන්නේ උපරිම සංඛ්‍යාතයෙන් සත්‍ය සංඛ්‍යාතය අඩු කරපුවාම එන වෙනස සමාන වෙන්න ඕන. අනිත් පැත්තට යනකොට ඇහෙන if not gain අවම සංඛ්‍යාතය අඩු කරපුවාම එන සංඛ්‍යාත වෙනස. දැන් අවස්ථා දෙකේදීම එයාගේ ප්‍රවේගයේ දිශාව වෙනස් වුණාට විශාරද්ද සමානයි. නලාව කොහොමත් නිශ්චලයි. ඒ නිසා වස්තු දෙකේ සාපේක්ෂ ප්‍රවේග සමානයි. සාපේක්ෂ ප්‍රවේග සමාන වෙනකොට සංඛ්‍යාත වෙනස සමානයි. ඇත්ත සංඛ්‍යාතයට වඩා කොච්චරක් වෙනස් වෙනවද කියන එක. සංඛ්‍යාත වෙනස සමාන කරාපි. උතන උපරිම සංඛ්‍යාතය අපිට දීලා තියෙනවා 1326 කියලා. 1326. සත්‍ය සංඛ්‍යාතය if not කියලා ගත්තොත් අවම සංඛ්‍යාතය 1314යි. දැන් උතනින් අපිට ගන්න පුළුවන් if not 6.10.1 ඉතුරු 2.1.3.1.4 3.3.6 වෙදීම 2 1320 හර්ට්ස් ඔය තමයි සත්‍ය සංඛ්‍යාවයි. ආන් දැන් අපිට තරංගයේ v සමාන f ලම් බලන්න පුළුවන්. v කියන්නේ තරංගයේ වේගය වාතයේ තරංග වේගය 330යි කියලා අපිට දීලා තියෙනවා. f 1320 ලම් තමයි ආන්නේ. බිඳුවට බිඳුව කැපිලා යනවා. ලැම්ඩා 33 වෙදීම 132යි. 11^3 11^12 0.25 මීටර කියලා යනවා. මීටර 0.25 කියන්නේ සෙන්ටිමීටර 25යි. පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 16 වෙනි ප්‍රශ්නයට. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නයේ if not සංඛ්‍යාතයක් සහිත හඬක් එහි සෛරණයෙන් නිකුත් කරන ගිලන් රථයක් V0 නියත ප්‍රවේගයෙන් ඍජු මාර්ගයක් ඔස්සේ ගමන් කරයි. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන මෝටර රථයක් ගිලන් රථයේ පසුපසින් නෙව දිශාවට ගමන් කරන අතර මෝටර රථයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා. මෝටර රථයේ ප්‍රවේගය වැඩි වෙලා ඊට පස්සේ නියත ප්‍රවේගයකින් ගිහිල්ලා ආයත් ප්‍රවේගය වැඩි වෙලා අවසානයේ V0 කියන ගිලන් රථයේ ප්‍රවේගයට සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපෙන් අහන්නේ
उपरीम प्रवेगेट मोटर रथ अवसान अवस्था टी नोट काले गिलन रथ वेगेट सामान आम वस्तु निरीक्षक आई प्रभव सापेक्ष चरित प्रवेग दिख विशाल दिशा सामान अवसान अवस्था अवसान अवस्था एफ नोट संख्या प्रश्न प्रस्ताव अंक दिख हरी तुन हरी तम निवेदि प्रस्ताव अंदर इलाट ඔය මෝටර රථයේ චරිතයේ මැද අවස්ථාව නියත ප්‍රවේගයෙන් යන අවස්ථාවේදී සංඛ්‍යාතය එයාට ඇහෙන සංඛ්‍යාතේ වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි අඩු වර්ගයක් ඇහෙන්න පුළුවන් හැබැයි ඒ ඇහෙන සංඛ්‍යාතේ වෙනස් වෙන්න බෑ ආන්ගේ විදිහේ ප්‍රස්තාරයක් තියෙන පිළිතුරු අංක 2 ප්‍රස්තාරයේ විතරයි සෝරි 3 ප්‍රස්තාරයේ විතරයි ඒ නිසා 17 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න दिशा निश्चल वाते ध्वनि वेगे तुमसे हतल हकना मोटर लाते रेदुर टैसेन साइरने संख्याते वर्णि ओम निश्चल प्रभवे सोस या निकुत करनवा ध्वनि तरंगया 1600 हर्ट्ज तरंगया ओम मोटर लाते निरीक्षक रिसीवर या यानी मे पत्र मे ध्वनि तरंगे इन दिशावटम उलंग එනිසා සාමාන්‍ය ධ්වනි තරංගයේ ප්‍රවේගය 340යි ගුණගේ ප්‍රවේගය 60ක් තිබුණාම 400ක වේගයකින් තමයි ධ්වනි තරංගයේ මේ පැත්තේ න්‍යායන දෙකකින් දැන් අපෙන් අපෙන් අහන්නේ ආර්ක එන සංඛ්‍යාවේ F dash කියන්නේ ආර්ක සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය velocity of wave relative to receiver divided by velocity of wave relative to source S සාපේක්ෂව තරංග ප්‍රවේගය නිරීක්ෂකයාට සාපේක්ෂව තරංග ප්‍රවේගය බෙදීම ප්‍රබලයට සාපේක්ෂව තරංග ප්‍රවේගය වැඩි කිරීම සත්‍ය සංඛ්‍යාවේ නිරීක්ෂකයාට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගද්දී අපි නිරීක්ෂකයා නිශ්චල කරන්න ඕන නිරීක්ෂකයා නිශ්චල කරන්නේ තීත ප්‍රවේගයක් මේක දෙනවා එතකොට මෙයාටත් තරංගයටත් තීත ප්‍රවේගයක් මේක හම්බුනාම 400 30ක් අඩු කරපුවාම 370යි බෙදීම S සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට S නිශ්චල කරන්න දෙයක් නැහැ කොහොමත් නිශ්චලයි තරංගයේ ඇත්ත ප්‍රවේගය 400යි දැනෙන්නේ සත්‍ය සංඛ්‍යාතේ 1600යි 4යි 4වරක් 420ක් යනට දෙකක් විතර 4වරක් 3 12යි 2යි 14යි 1480යි හර්ට්ස් කියන සංඛ්‍යාතේ තමයි හෙන්නේ දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 18 වෙනි ප්‍රශ්නෙට ඊළඟට 19 වෙනි ප්‍රශ්නෙට प्रश्ने संख्या निरीक्षक F dash කියන්නේ ආර්ක සාපේක්ෂව තරංග ප්‍රවේගය ගද්දී ආර්ක කොහොමත් නිශ්චලයි තරංග ප්‍රවේගය V විතරයි දැනෙන්නේ. S සාපේක්ෂව තරංග ප්‍රවේගය ගද්දී S නිශ්චල කරන්න මෙයාට ආර් ඔමේගා ප්‍රවේගයක් මේක තියෙන නිසා මේකත් ආර් ඔමේගා දෙනවා. V සමානයි ආර් ඔමේගා. ආන් එතකොට තරංගයේ ප්‍රවේගය තිබ්බේ මේ පැත්තට V. ඕකේ මම අඩු කරන්න. අඩු කරන්න වෙනවා. තරංගයේ ප්‍රවේගය තිබෙන මේ පැත්තට ඕකෙන් අඩු කරන්න වෙනවා r ඔමේගා කියන ප්‍රවේගය. වරක් f ඕම මේ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 1 නිවැරදි. ඊළඟ 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නය ABC යන රූපවලින් පෙන්වා ඇත්තේ වෙනත් අවස්ථා තුනකදී f1 f2 f3 වෙනත් සංඛ්‍යාතයන් නිපදවමින් චලනය වන S ධ්වනි ප්‍රවේගයකි.
ඔයනු ධනි සංඛ්‍යාතයේ අනාවරණය අනාවරකයක් පැකට් නිරීක්ෂකයෙකි එහි එක් එක් අවස්ථාවේදී ප්‍රභවය සහ නිරීක්ෂකයා චලනය වන වේග සහ දිශාව රූපෝලින් පෙන්වා ඇත අවස්ථා තුනේදීම අනාවරකයේ සංඛ්‍යාතය සඳහා එක වාගයක් අනාවරණය කරයි නම් ධනි ප්‍රභවයේ නිපදූ සංඛ්‍යාත ආරෝහණ පිළිවෙත සකස් කළ විට එය වනුයේ පළවෙනි දේ තමා පළවෙනි අවස්ථාවේදී ප්‍රභවය සහ නිරීක්ෂක අතර චලනයේ තියෙන ප්‍රතිවිරුද්ධ දිශාවට ඈත් වෙන දිශාවට ප්‍රභවය සහ නිරීක්ෂක ඈත් වෙන චලිතයක් සිදු කරනවා නම් ඇත්ත සංඛ්‍යාතයට වඩා සංඛ්‍යාතය අඩු වෙලා ඇහෙනවා එහෙනම් සංඛ්‍යාතය අඩු වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇහෙන්න ඕන සහ දෙවනි වෙලාවේදී දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ එකම ප්‍රවේගයකින් එකම දිශාවට යනවා සාපේක්ෂ ප්‍රවේගයක් නැති වෙලාවේ කියන්නේ ඇත්තම නිකුත් කරන F2 සංඛ්‍යාතයමයි ඇහෙන්නේ එහෙනම් F1 සංඛ්‍යාතයේ F2 දක්වා අඩු වෙලා ඇහෙන්න ඕන පළවෙනි අවස්ථාවේදී දෙවනි අවස්ථාවේදී F2 එහෙමමයි ඇහෙන්නේ සාපේක්ෂ චලිතයක් නැහැ තුන්වෙනි අවස්ථාවේ ලං වෙන චලිතයක් එතකොට සංඛ්‍යාතයේ වැඩි වෙලා ඇහෙන්න ඕන ඔය තුනේම ප්‍රතිඵලයක් විදිහට අවසානයේ ඇහෙන සංඛ්‍යාත තුන සමාන වෙන්න නම් අඩු වර්ගයක් වැඩි වෙලා ඇහෙන C කියන අගය තමා අඩුම සංඛ්‍යාතයේ තියෙන්න ඕන තුන්වෙනි අවස්ථාවේ F3 තමා අඩුම ඊළඟට දෙවෙනි අවස්ථාව B කියන අවස්ථාව තමයි ඊළඟ සංඛ්‍යාතයේ තියෙන්න ඕන F2 F1 F3 F2 F1 කියන පිළිතුරට යන්න පුළුවන් පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර 20 වෙනි බහුවරණයට 21 වෙනි බහුවරණය සුනකේක කුණු කිරීමට භාවිත කරන නලාව කිලෝහර්ට්ස් 220 sorry කිලෝහර්ට්ස් 22ක සංඛ්‍යාතයක් ඇති කරන අතර එය මිනිසාගේ ශ්‍රව්‍ය දේහ ශ්‍රව්‍යතා දේහලියට වඩා වැඩිය සුනකයා දේ පුහුණු කරුට නලාව වැඩි වැඩ කරන බව තහවුරු කර ගැනීමට අවශ්‍යයි. පුහුණු කරු තමා ඍජු මාර්ගයේ කයිනේ සිටගෙන සිටින අතරතුර එම මාර්ගයේ ගමන් කරන මෝටර රථයක සිට මෙම නලාව පිවින ලෙස මිතුරෙකුට පවසයි. පුහුණු කරු ඇසෙන ශ්‍රව්‍යතා දේහලියේ 20 කිලෝහර්ට්ස් වලදී නලාවේ හඬ ඇසීම සඳහා මෝටර රථයක තිබිය යුතු වේගයේ සහාය චලන දිශාව කිලෝහර්ට්ස් 22ක එම නැත්තම් 22000 හර්ට්ස් සංඛ්‍යාතයක් 20000 හර්ට්ස් කිලෝහර්ට්ස් 20 දක්වා අඩු කරනවා කියලා කියන්නේ සංඛ්‍යාතය අඩු වෙලා යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නලාව පිබින මෝටර රථයේ නිරීක්ෂකයාගේ ඉවතට යනවා පුහුණු කරුගේ ඉවතට යන චලිතයක් වෙනවා ඉවතට යන ප්‍රවේගය හොයා ගන්න පුළුවන් අපිට ඕම් ප්‍රභවය ප්‍රභවය දැන් නිරීක්ෂකයාගේ ඉවතට යන්නේ තරංගයෙන් කුත් කරනවා මේ ප්‍රවේගය තමයි අපි හොයාගන්නේ F dash කියන්නේ ආර්ථ සාපේක්ෂව තරංග ප්‍රවේගය ඇත්තටම තරංගයේ ප්‍රවේගයමයි දැනෙන්නේ ඇත්තටම තරංගයේ ප්‍රවේගය 340යි. S සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට S නිශ්චල කරන්න V ප්‍රවේගයක් මෙහෙට දෙන්න ඕන තරංගයටත් මෙහෙට V ප්‍රවේගයක් දුන්නාම 340 දැනෙනවා. සත්‍ය සංඛ්‍යාතය 22000යි. හෝමෝගේ ප්‍රතිඵලයක් විදිහට දෘශ්‍ය සංඛ්‍යාතය 20000 Hz කියන මිනිසාට ඇහෙන උපරිම සංඛ්‍යාතයට ළඟායි. සුළු කරන්නේ තියෙන්නේ බිंदु 4ක් අපලයන් කරොත් දෙවරක් 11යි 340 ධන v සමානයි 11 4 44 4න් 4 4ක් ඉතුරු 11 4ක් 3 33යි 4යි 37යි v සමානයි 4න් බිंदुවක් 4යි 7න් 4ක් 3යි 34යි ms ශ්‍රේණියක කියලා එනවා එහෙනම් තත්පරයක මීටර 34ක ප්‍රවේගයකින් පුහුණු කරුගෙන් ඉවතට චලනය වෙන්න ඕන ඒ නිසා තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 21 වෙනි බහුවරණය. හරි. එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේම අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමුගන්නවා සියලු දෙනාටම සුදවසක්.